අයිබෝවන් සුබ මධ්‍යහනක් ඔබ එක්ක සිටින්නේ ස්වාධීන රූපවාහිනී දිවා පුවත් විකාශය සමගින් මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත බූස්සේ 28ක් අදත් කෑම එපා කියයි විසාදිනේට අගමැතිගෙන් කමිටුවක් පැය 24ට 699ක් පොලිස් දැලේ ගිනිගත් දියමන්තියේ කපිතාන්වරයාගෙන් CID ප්‍රශ්න කරයි ඇමරිකාවේ ලැබගිනි වලින් 30 දෙනෙක් ජීවිතක්ෂයට මුලින්ම දේශීය පුවත් බූස බන්ධනාගාරයේ විශේෂ ගණයේ රැඳවුවන් පිරිසක් ආරම්භ කර ඇති ආහාර වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කෙරෙනවා සංවිධානාත්මක අපරාධ කරුවන් වන පොඩිලැසි වෙලෙසුදා ඇතුළු රැඳවුවන් 28 දෙනෙකු පමණ ආහාර වර්ජනය කරමින් සිටින බවයි වාර්තා වන්නේ පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ සිට බූස බන්ධනාගාරයේ රැඳවියන් 43 දෙනෙකු ආහාර වර්ජනයක නිරත වුණා ඉන් 15 දෙනෙකු වර්ජනය අත්හැරීමට තීරණය කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගම්වතින වන අලින් පළවා හැරීම සඳහා මැදිරිගිරිය පල්ලියගොඩැල්ල ගම්මානයේ වනජීවි නිලධාරීන් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ දිනවල වන අලින් නිතර ගම්වැදීම නිසා ජනතාවට දැඩි පීඩාවක් එල්ල වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පල්ලියගොඩැල්ල තලාකොළ වැව විජේපුර පඹුරාණ මිගස්වැව ඇතුළු ප්‍රදේශ රැසකට සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සිට වනාලීන් පැමිණෙනවා ජනතාවට සිදුවන අපහසුතාව මගහැරවීම සඳහා වනාලීන් පළවා හැරීමට වනජීවී නිලධාරීන් කටයුතු කළා තලා කුලවැව ගම්මානයේ කැලෑ රොදක කොටු වී සිටි වනාලි මවක සහ පැටවෙකු සෝමවතිය වනෝද්‍යානයේ දෙසට පළවා හැරීම සඳහා පැය 5ක පමණ කාලයක මෙහෙයුමක් සිදු කිරීමට වනජීවි නිලධාරීන්ට සිදු වූ බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ. අද අලුයම 5 දක්වා ගෙවේ ගිය පැය 24කට ආසන්න කාලයකදී බස්නවතුම් පොළ දුම්රිය ස්ථාන පාළු සුසාන භූමි වෙන ස්ථානවල සිදුවන මත්ද්‍රව්‍ය චාවාරම් සම්බන්ධයෙන් කළ වැටලීම්වලදීද සැකකරුවන් 699 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. මෙම විශේෂ වැටලීම්වලදී හෙරොයින් සම්බන්ධ වැරදිවලට සැකකරුවන් 261 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගංජා සම්බන්ධ වැරදිවලටද පුත්කලීන් 184 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. එදිකිරීම් වැඩබිම්වල ශ්‍රමිකයන්ට මත්ද්‍රව්‍ය ලබා දෙන බවට ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී පුද්ගලයන් 48 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වුණා. බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්තු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි රථවාහන පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණා. මොරටුව කටුබැද්ද මාර්ගය අසලදී සිදු කළ මෙම මෙහෙයුමේදී විවිධ වැරදිවලට සම්බන්ධ පුද්ගලින් 12 දෙනෙකු පමණ නීතිය රැහැනට හසු කර ගැනීමට හැකි වුණා. පොලිස් නිලසුනකින් යොදා ගනිමිනුයි මෙහෙයුම සිදු කෙරුණේ. කිරිනිවල පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත මෙම පොලිස් වසමේ සන්නතිස්ස මාවත ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකින් හෙරොයින් සමග සැක්කාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවුරුදු 19ක් වෙන මෙම සැක්කාරිය සතුව හෙරොයින් ග්‍රෑම් 5ක් තිබූ බවයි කිරිනිවල පොලිසිය සඳහන් කළේ. සංවිධානාත්මක අපරාධ කල්ලේ සමාජිකයෙකු වන මාකිලන් ගම්මුවේ සංජීව නැමැත්තාගේ ගෝලියෙකු වන බංගල මදුරංගගේ අනියම් බිරිඳ වන සඳු නැමැත්තියයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඇය පූගුඩ මහස්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. හෙරොයින් බෙදා හැරීම සඳහා පැකට් කරමින් තිබූ ස්ථානයක් වැටලීමට ගනේමුල්ල පොලිසිය සමත් වුණා. වැටලීම සිදු කරන අවස්ථාවේදී පුද්ගලයෙකු හෙරොයින් පැකට් කරමින් සිටි අතර හෙරොයින් ග්‍රෑම් 6ක් සහ මිලිග්‍රෑම් 200ක් පොලිස් භාරයට ගැනීමට හැකි වුණා. අත්අඩංගුවටගත් සැකකරු ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හංවල පොලිසිය සිදු කළ මෙහෙයුමකදී රුපියල් 120,000ක වටිනාකමින් යුතු හෙරොයින් අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. මෙහිදී පුද්ගලයන් 6 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මේගොඩ පොලිස් වසමේ දාම්පේ ප්‍රදේශයේදී මෝටර් රථයක් නවතා පරීක්ෂා කිරීමේදී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 2ක් සහ මිලිග්‍රෑම් 680ක් අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. මෙහිදී සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී තවත් සැකකරුවෙකු දාම්පේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් මීගොඩ සහ බණ්ඩාරගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙනවා.
හලාවත මුගුරුමටවන ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී බොර 12 ගිනියාවි දෙකක් සජීවී පතරම් 17ක් හිස් පතරම් 15ක් සහ කඩුවක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂකාර බලකාය සමත් වුණා. ගෝනහේන විශේෂකාර බලකා කඳුරේ නිරධාරීන්ට ලැබුණු තොරතුරක් මතයි මෙම මෙහෙයුම සිදු කෙරුණේ. අතරංගුවටගත් සැක්කරු 58 හැවිරිදි වියේ පසුවන පුද්ගලෙක්. ඔහු හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සිදුව සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. මඩකලපුව ප්‍රදේශයේ ක්‍රියාත්මක කඩුපහර නැබති අපරාධ කල්ලියේ නායක දනු ඇතුළු දෙදෙනෙකු අතරංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. සැකරුවන් සමග කඩු සහ අත්බෝම්බද පොලිස් භාරයටගෙන ඇති බවයි වාර්තා වන්නේ. කඩුපහර නැමැති මෙම අපරාධ කල්ලිය ජනතාව බියවත්තමින් විවිධ අපරාධවල නිරත වී තිබෙනවා. සැකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිසියටද කඩුපහර එල්ල කිරීමට තත්කර ඇති අතර පොලිසිය සාර්ථක ලෙස මෙහෙයුම සිදු කර සැකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත් වුණා. මද්‍රව්‍ය සමග කාන්තාවන් තුන්දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එක් කාන්තාවක ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 60ක් පොලිස් භාරයට ගෙන ඇති අතර මාලිගාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණේ. ඇයගේ සොහොයුරියක වන තවත් කාන්තාවක්ද හෙරොයින් සමග මාලිගාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව වයස අවුරුදු 70ක කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10ක් මවා කිලෝ 4ක් සහ කෙරළ ගංජා පැකට් 29ක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණ යටතේ අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණා. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අධ්‍යයනය කිරීමට පාර්ලිමේන්තු නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි මෙම පියවර ගෙන තිබෙන්නේ. සමාජිකයන් 9 දෙනෙකුගෙන් යුතු මෙම කමිටුව හෙට දිනේදී පළමු වරට රැස්වීමට නියමිතයි. යෝජිත 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පවතින අඩුපාඩුකම් හඳුනා ගනිමින් අවශ්‍ය වෙනස්කම් යෝජනා කිරීමටයි මෙම කමිටුව පත් කර තිබෙන්නේ. මෙම කමිටුවේ වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දීමටද නියමිතයි. මේ අතර යෝජිත 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය රටට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව ජනතා නියෝජිතයින් ස්ථාන කිහිපයකදීම අදහස් පළ කළා. ජනාධිපතිතුමන් මේ වගේ මගමැතිතුමන් පළවෙනි ක්‍රියාමාර්ගයේ හැටියට 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් රාජ්‍ය පාලනයට කරලා තියෙන අකුල් හෙලීම් ඉවත් කරා. අද වශයෙන් අපේ නම් මතේ උනේ ඔය එක එක සංශෝධන ගේමට වඩා පුළුවන් තරම් ඉක්මනින් පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පරිවර්තනය. පාලන තන්ත්‍රය අවුල් කරන නෙවෙයි මේ රට බලගන්නන්න පුළුවන් ව්‍යවස්ථාවක්. ඒ අතර මේ ටික දවසකට තමයි 20ක් ගියේ. හැබැයි 20 වෙනි සංශෝධනයේ තියෙන අඩුපාඩුවද අපේ කඳුරේම අපේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට පෙන්වලා දීලා තියෙනවා. ගරු අග්‍රාමාත්‍යතුමන් ඒවට ඇහුම්කන් දීලා ඒ 20 වෙනි සංශෝධනයේ මොනවද තියෙන අඩුපාඩු ඒ අඩුපාඩු හරියට හඳුනගැනීම નિවරදි කරන්න කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ මම සමාජිකයෙක්. ඒ මගින් අපි බලාපොරොත්තු වෙනවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට පෙර ආතුව මේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 20 වෙනි සංශෝධනයක් ගේනවා නම් මේ රටේ පොදු ජනතාව අපේක්ෂා කරන යහපත් අංග රැකගෙන රටට හිතකර ලක්ෂණ රැකගෙන ඒ 20 වෙනි සංශෝධනය ඉදිරිපත් කරන්න. සෑම දෙයකටම විවේචනයක් තියෙනවා. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී මූලික ලක්ෂණයක්. ඒ විවේචනයන් ගෙනෙන්නට පුළුවන් තැනක් තමයි පාර්ලිමේන්තුව. නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයක් රටේ තිබෙන්නේ. නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඒ රාමුව තුළ තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. ඒ නිසා විවේචනයන් ඇති වෙන්නට පුළුවන්. ඒ සම්බන්ධව අවසාන තීන්දුව ගන්නේ පාර්ලිමේන්තුව. අපේ මැතිවරණ ප්‍රකාශනයේ බොහොම පැහැදිලිව තිබ්බ දෙයක් තමයි 19 සම්පූර්ණයෙන්ම ඉවත් කරනවායි කියලා. ඒ නිසා ඒකට විශාල වශයෙන් ජනතාවගේ ප්‍රතිචාරයක් දක්වලා තියෙනවා. ඒ ප්‍රතිචාරයත් අනුව අපිට අයිතියක් තියෙනවා. අපි විශ්වාස කරනවා 19 වෙනස් කරන්නට. 19 වෙනි සංශෝධනය කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මිනිසුන්ගේ අයිතිය, නිදහස මූර්තිමත් කරන සංශෝධනයක්. 19 වෙනි සංශෝධනය ඉවත් කරන්නට බැරි සංශෝධනයක් බවට පත් වෙලා ඉවරයි. 17 වෙනි සංශෝධනය සහ 19 වෙනි සංශෝධනය විතරයි මේ රටේ ජනතාව වෙනුවෙන් ගෙනහැලා තියෙන ව්‍යවස්ථා සංශෝධන. ඒ දෙකේම රාජ්‍යයේ බලතල හීන කරලා ජනතාවට බලතල ලබා දීලා තියෙනවා. රටක් ගැන හිතන, රටක් ගැන ආදරය කරන මිනිසුන් මේ 20 වෙනි සංශෝධනයට එරෙහිව ක්‍රියා කරනවා. ඒ නිසා ඔවුන්ට 150ක් ගන්න ලේසි වෙන්නේ නැහැ. දැන් මේක සම්මත කර ගැනීම සඳහා 3-2 ලබා ගන්න කොහොමද පුදුමන? අය අපිට දැනටම ඉන්නවනේ 150. 146 දෙනෙක් ඉන්නවා අපයි පක්ෂේ. තව 4 දෙනෙක් ඉන්නවා අපිත් එක්ක එකතු කරලා ඡන්දෙ ඉල්ලපු. තව 15ක් විතර ඉන්නවා හැමදාම තට්ටුතර කළ අපේ පක්ෂේ දෙන්න කියලා ඉල්ලන අය. ඒක 150 අපිට පාස්වෙම ගන්නවා. නමුත් මේකට මූලිකත්වය ගන්නවා කිව්වේ ඔබතුමා තමයි. අවසානයේ ඔබතුමා නෙමෙයි මේක වෙනත් අයෙක් විසින්ද වෙනත් පිරිසක් විසින්ද මේ ව්‍යවස්ථාව සකසන්නේ?
ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ 42 වෙනි ව්‍යවස්ථාව අනුව කැබිනට් මණ්ඩලය තමයි නීති පාංශාන්දනය කිරීමේ බලය තියෙන්නේ. ඔවුන් ලබා දෙන උපදෙස් අනුව ඒක කැටුම්පත් කරනවා. කැටුම්පත් කරන දෙපාර්තමේන්තුව මං යටතේ තියෙන හින්දා මම රේකී අමාත්‍යංශයේ මම යටතේ තියෙන හින්දා තමයි මම ඔවුන් එක්ක සම්බන්ධීකරණය කළේ කැබිනට් මණ්ඩලය වෙනුවෙන්. මගේ කිසි දෙයක් අලුතින් නෑ මේක තියෙන්නේ 19 පෙර තිබුණු 18 තත්ත්වයේ. වනසතුන් ආරක්ෂා කර ගැනීමට දැඩි දඩුවම් සහිත නව නීති ඇතුළත් පනතක් සති දෙකක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සීබී රත්නායක මහතා පවසනවා. මස්කලිය මවුසා කැලේ සමන් දේවාලයේ පැවති විශේෂ ආශිර්වාද පූජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. මන්දක් කැටෙව්වොත් ඔව්හු ඇය වැරදිකරුවෙක් වුණොත් සිරදඬුවම් සහ දඩමුදල තුන් ගුණයකින් වැඩි කිරීමටත් වන සතෙක් ඝාතනය කෙරුවොත් එහෙම ඒ ඝාතනය කරපු කෙනාට දඩමුදල 100,000 දක්වා වැඩි කරන්නත් ඒ වගේම වසරක සිරදඬුවම් ලබා දෙන්නත් කැලෑ ගිනි තියමින් ජීවිත නැසන්ඩ සූදානම් වෙනවා නම් ඔහුට අවුරුදු 5ක සිරදඬුවමක් ලබා දීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා වගේම මම කිව්වා තානාපති කාර්යාලවල සාකච්ඡා කරා කියලා වනජීවි අමාත්‍යාංශයට ගිලන් රට ලබා ගන්න අවශ්‍ය වෙනවා. මෙහි ඉඳලා කළු දිවිය අරගෙන ගියා නම් ඒ අරගෙන යන අවස්ථාවේදී ඒ සතාව බේරගන්න එක පැත්තකින් අපිට තිබුණා. ඒ පහසුකම් අපේ රටේ නැතිකම නිසාම තමයි මේ අවස්ථාව උදා වුනේ. ඒ නිසාම තමයි මේ දණ්ඩ නීති සංග්‍රහයට මේ නීති ඇතුල් කරලා ක්‍රියාත්මක කරන්න වන සම්පත ආරක්ෂා කරන්න ගත හැකි හැම ක්‍රියාමාර්ගයක්ම ගන්න සූදානම් වෙනවා. නීති කෙටුම්පත් සකස් කරමින් යනවා. ඉදිරි සති දෙක තුන ඇතුළත මම කැබිනට් එකට දාලා පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න උත්සාහ කරනවා. මේ දවස්වල සිතිමුම ඔබතුමාගේ අමාත්‍යංශ වනජීවී එකත් එක්ක ගැටි ගොඩක් තියෙනවා. ඉදන් ටික අල්ලනවා. ඒ ඉදන් ටික අල්ලන අය ගොඩක්ම ඔබතුමාගේ අනුපක්ෂය කියලා තමයි චෝදනා නැගෙන්නේ. මොනවද මේ වටරන් තියෙන පියවරේ? මට ලැබුණු අමාත්‍යංශය තුල මොනම ආකාරයේ මොන තරහ දිනමක මොන නිලයේ තිබ්බත් මොන බලයේ තිබ්බත් මොන ආර්ථික වශයෙන් ශක්තිමත් වුණත් වන සම්පත ආරක්ෂා කරගන්න වනජීවීන් ආරක්ෂා කරගන්න ගත හැකි හැම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා. ශ්‍රී ලංකා මුහුදේදී ගිනි කැණීමට ලක් වූ MT New Diamond නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ගාල්ල බලා පිටත්ව ගොස් තිබෙනවා. ගිනි ගැනීමට ලක් වූ MT New Diamond නෞකාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා නියෝගයක් නිකුත් කළා. නෞකාව ටග් යාත්‍රා යොදා ගනිමින් ආරක්ෂා සහිතව ගැඹුරු මුහුදේ මෙවන විට රඳවා තිබෙන බවයි නාවික හමුදාව සඳහන් කළේ. එම නෞකාව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ හෙට සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. මේ වෙනුවටත් මැවේ ගලවා ගැනීමේ සමාගම ඒ සමගම ඉන්දියන් වෙදලාරක්ෂක බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව මැවේ තත්ත්වය පිරික්සමින් සිටිනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ නාවික හමුදාවත් ඉන්දිය වෙදලාරක්ෂක බලකායත් මේ වෙනුවට කිමිදෙමින් මැවේ තත්ත්වය යම්කිසි කාන්තීම් තිබෙනවා කියලා බලන තත්ත්වයක තමයි පවතින්නේ. ඒකම මැවේ ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු මේව කර්තව්‍යයට වග කිය යුතු සියලුම පාර්ශ්ව ආයතන හෙට දිනේදී හමු වෙලා මේ පිළිබඳව අවසාන තීරණයක් ගැනීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒකම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්තුමියගේ නියෝගය පරිදි නැව තුළ තිබෙන සියලුම තෙල්වල සාම්පල ගැනීමේ කටයුතු සඳහා කණ්ඩායම තව සුළු වේලාවකින් පිටත්ව යනවා. පරිසර හානියක් සිද්ධ වෙලා තිබුණොත් අපිට ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නට වෙනවා. නෞකාවෙන් හානියක් නොමැති බවට තහවුරු වී ඇති බැවින් එය මෙරට වෙරළ තීරයට ගෙන ඒමේ අවධානමක් නොමැති බවද එම අධිකාරිය සඳහන් කළා. ගින්න නිවීම සඳහා ශ්‍රී ලංකාව දැරූ වියදම පියවා ගැනීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් සිටින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. කුඩා බලු පැටවකු සම්බන්ධයෙන් ඇති වූ ආරවුලකදී සිදු වූ පහර දීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව ගලහ පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ ගම්පොළ පොලිස් කොට්ටාශයට අයත් දෙල්තොටවත්තේ පදිංචි සින්නවේලු සෙල්ලරාජ් නැමති දෙදරුපියකි. මෙම පුද්ගලයා ගලහ නගරයට ගොස් නැවත සිය නිවස වෙත පැමිණිමින් සිටියදී මහා වැස්සේ තෙමෙමින් සිටි මාස 3ක පමණ කුඩා බලු පැටවෙකු නිවසට රැගෙන වෙත් තිබුණා. පසුව එම බලු පැටවාගේ හිමිකරු පැමිණ බලු පැටවා ඉල්ලා ඇති අතර මෙහිදී ඇති වූ ආරවුලකදී සිදු වූ පහර දීමකින් සෙල්ලරාජ් නැමති පුද්ගලයා මිය ගියා. සිද්ධිය සම්බන්ධයෙන් ගලහ පොලිසිය පරීක්ෂණ සිදු කරන අතර සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කැප්පෙටිපොළ නගරයේ කුළුබඩු වෙළඳ සැලකින් කිසියම් පුද්ගලයෙකු තෙල් පිරවූ කෑන් එකක් සොරාගෙන ගොස් ඇති ආකාරය CCTV කැමරාවක සටහන් වී තිබුණා. සොරාගත් පුද්ගලයා මෙතෙක් හඳුනා ගැනීමට නොහැකි වී තිබෙනවා. නින්දේ සිටි කාන්තාවකගේ බෙල්ලට පිහියක් තබා ඇයගේ රන්තල්ල කොල්ලකා පලා ගිය සිද්ධියක් ආරයම් ප්‍රතිප්‍රදේශයෙන් වාර්තා වුණා. නිවසෙන් කෑ ගැසූ අවස්ථාවේදී ඔවුන් ගෙතුලට දමා ප්‍රධාන දොරටුවට අගුළු දමා සොරා පලා ගොස් තිබෙනවා. රොන්තැල්ලේ වටිනාකම රුපියල් ලක්ෂ 11ක් පමණ වන බවයි කාතන්කුඩි පොලිසිය සඳහන් කළේ. දැන් පුවත් කිහිපයක් ලොහොඩේ. ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු ග්‍රන්ථ කතුවරයෙකු මෙන්ම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ හිටපු සභාපතිවරයෙකු වූ අභාවප්‍රාප්ත A.M. කරුණාරත්න මහතා රචනා කළ විදේශීය ආක්‍රමණ හා ලංකාවේ විමුක්ති සටන් නම් කෘතිය බත්තරමුල්ල අපේකම පරිශ්‍රයේදී එළිදැක්වුණා. මෙරට ජනතාව රටේ ඒකීය භාවය සඳහා ඉතිහාසය තුල කළ සටන් ගැන පැහැදිලි අවබෝධයක් ලබා දෙන අයුරින් කෘතිය රචනා වී තිබෙනවා. කරුණාරත්න මහතාගේ පවුලේ ඥාතින් මෙන්ම විදුතුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රාජ්‍ය මාත රිය අද්මිරාල් සරත් වීරසේකර මහතා මෙහිදී සඳහන් කළේ ශ්‍රී ලංකාවේ මනුෂ්‍ය සංහාරයන් සිදු කළ බටහිර ජාතීන් අද වන විට මානව හිමිකම් පිළිබඳව අපට කියා දීමට පැමිණෙන බවයි. ලංකා QR ක්‍රමය මගින් ගනුදෙනු සිදු කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් මහබැංකු කාර්යාලයේදී සිදු කෙරුණා. නවීන තාක්ෂණික ක්‍රමයක් වන QR ක්‍රමය මගින් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ගනුදෙනු කිරීමේ හැකියාව ලැබෙනවා. මහබැංකු අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතාගේ ප්‍රධානත්වයෙනුයි වැඩසටහන පැවැත්වුණේ. 22 ගොඩගේ සාහිත්‍ය සම්මාන ප්‍රධානෝත්සවය කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වුණා. නවකතා, කෙටිකතා, කාව්‍ය, පරිවර්තන, නිර්මාණශීලී කෘති ඇතුළු විවිධ අංශ යටතේ මෙහිදී සම්මාන පිරිනැමුණා. ජීවිතයේ එක්වරක් පමණ පිරිනැමෙන දිවමන් ප්‍රණාම සම්මාන මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියකුරු, සින්නතම්බි මුත්තුමිරාන් සහ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර යන මහතුරුන්ට පිරිනැමුණා. කොළඹ වෛද්‍යපීඨයේ 83-84 කණ්ඩායමේ වෛද්‍යවරුන් රුපියල් ලක්ෂ 12ක් වටිනා ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ තොගයක් අංගුඩු ජාතික බෝවන රෝග විද්‍යායතන වෙත පිරිනැමීමට කටයුතු කර තිබෙනවා. රෝහලේ ඉදිකෙරෙන ශ්‍රවණාගාරය සඳහා මෙම උපකරණ භාවිත කිරීමට හැකි බවයි බෝවන රෝග විද්‍යායතනය සඳහන් කළේ. COVID-19 වසංගතය පාලනය කිරීම සඳහා විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේ වික්‍රම මහතා සිදු කළ සේවයද මෙහිදී ඇගයීමට ලක් වුණා. ඒ සමගින් දිවා පුවත් අදට අවසන්. ඔබට සුබ දවසක්.